සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ සුන්දර මොහොතේ අද හරි වාග්යවන්ත දවසක්. දේවාම්ම නිර්මලව පිළිසිඳ ගැනීමේ මංගල්‍යය. දේවාම්මත් නිර්මලව තමයි මේ ලෝකයට පිළිසිඳුනේ. දේවාම්මව දේවතාත්තා අහම්බෙන් තෝරගත්තේ නැහැ. ජේසුගේ අම්ම බවට පත් වෙන්නට ඉපදෙන්නත් ඉස්සලා ඉඳලා ඒ වගේම ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට ඇවිල්ලා ලස්සනට අපිට තේරෙනවා කොහොමද ඒ දේව අම්මට උපත දුන්නේ කියලා. ආනා මිනිස්වරයට ජෝකිම් තුමාට දේව අම්මව දුන්නේ කියලා. ඒ වගේම ලස්සනට දේව අම්මගේ ඒ දෙමව්පියන් එක්ක ලස්සනට හැදෙන්නට වැඩෙන්නට අවකාශය ලැබුණා. ලස්සන කාන්තාවක් හැටියට දරුවෙක් හැටියට කාන්තාවක් හැටියට ඇය ඉතාමත් ලස්සනට ජීවිතේ එක එක අවදීන් පහු කරා. ඒ වගේම ඇය මං හිතන්නේ පිරිපුන් කාන්තාවක්. ඒ වගේම අපි දකින විදිහට අපි හිතාගෙන ඉන්නේ දේව අම්මා කියලා කියන්නේ සිව්මැලි සුකුමැලි නිකන් කාන්තාවක් වගේ කියලා. නැහැ, මට නම් හිතෙන්නේ ඇය හරි ගාම්භීර චරිතයක් ඇයට තිබුණේ. ඇයට ඕන දෙයකට මූණ දෙන්න පුළුවන්, ඕනම අභියෝගයකට මූණ දෙන්න පුළුවන් චරිතයක් ඇයගව තිබුණා. ඒක නිසාමයි දේව පුතාට උපත දෙන්නට, ඒ වගේම ඊට පස්සේ අපි දන්නවා කොහොමද ජේසුගේ උපත සිදු වුණේ, ඒකට මූණ දුන්නේ කොහොමද, ජේසු උපත දුන්නේ කොහොමද, ඊට පස්සේ ජේසුත් එක කොහොමද ඒ ගමන කුරුසේ ගමන ගියේ, කුරුසේ බාපු ජේසු කොහොමද තියාගෙන හිටියේ, මේ මොනවාද ලොකු ලොකු ධෛර්යයකින් කොහොමද තියාගෙන හිටියේ ඒ උකුල උඩ කියලා අපි දන්නවා. ඉතින් මේ සිදුවීම අහම්බෙන් සිදුවිච්ච සිදුවීමක් නෙමෙයි. ඇයත් නිර්මල චරිතයක්. ඒ නිර්මල බව තුළ සුදු ස්වාමීන් වහන්සේ අබ්බා තාත්තා ඇයව නිර්මාණය කරලා විතරක් නෙමෙයි ඇයට අවශ්‍ය කරන ඒ ජීවිත අභියෝගයන්ට මූණ දෙන්නට අවශ්‍ය කරන හැම ශක්තියක්ම දුන්නා. ඉතින් දේව අම්මා නිර්මලව පිරිසිදුනයි කියලා අද අපි මංගල්‍යය සමරනවා. ඉතින් අද අපි කල්පනා කරලා බලමු ඔබෙත් මගේ තියෙන නිර්මලකම ගැන, පිවි තුරුකම ගැන. පියෝනස්, how pure am I in front of the Lord, in front of my people whom I know. මෙන්න මේ පිවිතුරු බව කියලා කියන එක තුළ පුදුමාකාර ඇත්තම ජීවිතේ සතුටක් භුක්ති විඳින්න පුළුවන් ලස්සන අත්දැකීමක්. අපි දන්නවා අපේ ජීවිතයේ තියෙන පවිත්‍රකම, අපේ හදවතේ තියෙන පවිත්‍රකම නැතුව යනකොට අපි මොනතරම් දුක් වෙනවද කියලා. අපි මොනතරම් කලකිරෙනවද, අපේ තියෙන ස්වභාවය කොච්චර ඉක්මනට නැකි නැති වෙලා අපිට යනවද කියලා අපි හොඳට දන්නවා. ඉතින් ඒක නිසා අද අපි දේව අම්මගෙම ඇඟේ ඉල්ලමු. අම්මට කියමු, අම්මේ මනුෂ්‍ය දුර්වල කන්න එමටයි, අපේ අතින් වෙන වැරදි අඩුපාඩු නම් එමටයි, පාපිෂ්ඨ හැඟීම් නම් එමටයි, පාපය තුළ ඇද වැටෙන මොහොතවල නම් එමටයි. අනේ අම්මේ, අම්මා නිර්මලව පිරිසිදුන විතරක් නෙමෙයි ඒ නිර්මලකම හැමදාම තියාගත්තනේ. ඉතින් එහෙමනම් අපේ ජීවිතෙත් ඔබෙත් මගේ ජීවිතයේ තියෙන මේ නිර්මල බව රැක ගන්නට දේව අම්මගේ වරප්‍රසාදය ඉල්ලමු. ඒ නිර්මල බව තුළ අපිට පුළුවන් නම් අපේ ජීවිතයේ හදවතේ තියෙන සාමය රැක ගන්න, හදවතේ තියෙන ප්‍රීතිය රැක ගන්න, ඒ වගේම මගේ සම්බන්ධතා තුළ, මගේ හැම ඩීලිං එකක් තුළ, මම මොනවද කරන්නේ ඒ හැම දෙයක් තුළම නිර්මල බව කියන එක මගේ ජීවිතය තුළ ඇති වෙලා ඒ නිර්මල බව මගේ ජීවිතෙන් හැම තැනටම ඒක පහ වෙලා යාවි. මගෙන් හැමෝටම යාවි. ඒක වයිබ්‍රේෂන් එකක් හැටියට ඒක යාවි. එහෙනම් අද දේව අම්මට කියමු ස්වර්ගය ඉඳලා වැදහත් වෙන්න, ජේසු පුතාට කියන්න, දේව තාත්තට කියන්න ඒ නිර්මල බව ඔබට දුන්නා වගේ අපිටත් දෙන්න කියලා. දේව අම්මේ ජේසුගේම පිහිටයි.